නමුතස්ස භගවෙතුුවරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස්සෙ දස බලධරස්ස චතු වීසාරජ්‍ය විසාරදස්සෙ සබබ සත්තුතමස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස. දම්මසාමිසෙ තතාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ. දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුතමස්ස දම්මිසරස්සෙ දම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාගතස්සෙ සබ්බ්ඥුණු සම්මහා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස, සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතා ගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍යරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගරු සමමා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල අති උතුම් වූ ශ්‍රේසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන ඒ දේශනාගත ධර්මය ශ්‍රවනය කරලා එයින් ලැබෙන අවවාධනු ශාසන ම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලවජීවිතයක් ඒතුළින් ලබන සුගතිගාමී වූ ජීවිතයක් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක අමාමහන් නිවනිින් සැනසීමේ බලාපොරොත්තුවත් ඇතු අයි මේ උතුම් ධර්මදාන මේ පින්කම සිදුකරගන්න සූදානං වෙන්නේ. පිනතනයේ බලාපොරොත්තුව මුදුන් පත්කරවන උතුම් පින්කමක් වන මේ ධර්මදාන මේ පින්කම සිදුකරන වෙලාවි. අද දේශනාව අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ පරණීය මත්ත කියන සූත්‍ර දේශනාව තුළි. ්‍රපිටකේ ඉතා විශේෂ සූත්‍ර දේශනාවක් වෙන කරණීය මත්ත සූත්‍රය පිටකයේ කුද්දක නිකායි දෙපොලක සඳහන් වෙලා තියෙනඒ විශේෂත්වය නිසාමයි මේ සූත්‍ර දේශනාව මුල් කරගෙන අපි එක ධර්මදේශනාවක් මීට කලින් සිද්ධ කරලා තියවා. මේ පින්නතුන්ගේ දායකත්වයෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ එහි දෙවෙනි ධර්ම දේශනාව පළවෙනි ධර්ම දේශනාවදී අපි සංවේග වත්තු පිළිබඳව සාකච්ඡා කරන්න යෙදන සංවේගවත්තු අටක් තියෙනවා එයින් අපි හතරක් සාකච්ඡා කරන්න යෙදනා පින්නතුනි පස්සනි සංවේග වත්තුව දලා ි සූත්‍රයේ ඉදිරියට සාකච්ඡා කරමු පස්සෙන සංවේගවත් වූ තමයි සතර අපා බය සංවේග උපදහණරුවනේ අපාය බය සතරාපාය කියල කියහම නරක තිරිසං ප්‍රේත අසුර මේ අපායවල් හතර ඉතාමත්ම දුක්කදායකයි. අසුර නිකායිනන් යම් පමණ සැපයක් තියෙනවා කියන කාරණා සම්හර වෙලාවට ධර්මයෙන් ගන ගැහෙනවා. නමු අනික්කාරණ අතුන නම් ඉතාම දුක්කදායකයි. මේ සතර අපා බය කියල සඳහන් කරහම නිරය ලෝකයක් කොච්චර දුක් සහිතද. ධර්මදේශනා තුළි නිරය ගැන ඕන තරන් කරුණු අපි පින්නතුන් අහල ඇති. එනිසා දීර්ගව කරුණු සඳහන් නොකර කෙටියෙන් කාරණාවක් දෙකක් සිහිපත් කළු දැන් හැම කෙනෙක්ම දන්නවා නිරයවල් අපේ භාගිතුන් වහන්සේ දේශනා කලා සි තිස් හයක් පිළිබඳව මහනිරේවල් අටක් තියෙනවා එවට කියනවා අට මහනිරයේ කියලා එක මහනිරයක් වටේට පොඩිපොඩි නිරේවල් තියෙනවා දාසයක් හතර පැත්ත එක පැත්තක හතර හතර දාසක් තියෙනවා එතකොට මහනිරේවල් අට වටේටම මෙහෙම දාසේදාසේ තියෙනවා එතකොට දාසේවරක් අට එකසිය විසි අටක් වෙනවා මහනිරේවල් අටයි එකසේ තිස්සයයි එහම තමයි නිරේවල් එකසී තිස්සයි හැදිල තියෙන් අර පුංචි නිරයන්ට කියන ඔසුපත් නිරයන් කියලා මහනිරයන්ගේ ආවුෂත් ඉතාම දිගයි. ඔසුපත් නිරයන්ගේ ආයුෂණ සමහරලාට මනුස්සවර්ෂවලින් අවුරුදු ලක්ෂෙකට අඩුවෙව්වත් තියෙන. අවරුදු හැටදාහා අවුරුදු අසූදාහා වගේ කාලපරාසන වලින් නිමාවෙලා තියෙනවා. නමුත් මහනිරේවල් වල අවෂ්‍ය ඊට වඩා බොහෝම දිගයි. වෙන්නතුනී නිරේවල් මොනව සඳහාද කවුරු සඳහාද විශේෂයෙන් මේ ලෝකයේ පවු්කරණයි සඳහා ස්වභාව ධර්මයේ විසින් අපට දඩුවන් කර හදාපුත් දඟගේවල් කාට දඩුවන් කරඩද ස්වභාව ධර්මයට අකීකරුවයට දඩුවන් කරන්න යම් කෙනෙක් පන්සිිල් උල්ලංගනය කරනවන ඔහුමේ ස්වභාවයට විිරුද්ධ වෙච්චි කෙනෙක්. භාගිතුන් වහන්සේගේ උතුම් ඌශ්‍රී සද්ධර්මය. භාගිතුන් වහසේ දේශනා කරනවා ඒම ස්වභාව ධර්මයයේ කියලා. භාගිතුන් වහසේ අවබෝධ කලි අධ්‍යයනය කළේ මේ ස්වභාව පිළිබඳව. එහෙම ස්වභාවේ පිළිබඳව අවබෝධටයුතු යම්තා ප්‍රමාණයක් තිබුණනං සසර ඒ සියලු ස්වභාවයෙන් භාගිතනු හසි දැනගත්තා. මහා කරුණාවන් මහා දයාවකින් අපිට එක කියල දෙන්නා. එක නොදන්නවන අපි ස්වභාවයට විරුද්ධ වැඩ කරනවන අන් එහෙම වැඩ කරණයටට ස්වභාවධර්මය දඩුව කරන භාගිතුන් වහසේ එක දැනගෙන හදාරගෙන අපිට කියල දුන්න මෙන්න මෙහෙම කළොත් මෙහෙම වෙනවා කියල දිල තියෙනවා කරනවද නොකරනොවද කියනෙක් අපි වැඩක් නමුත් භාගිතුන් වහසේගේ දේශනාවට අනුගත නොවී එ ස්වභාවයට එරෙහිව වැඩ කරනවනක් යමි ඔවුට නිරාධික උරුම වෙනවා සතරාපායි එළඟට පින්ටතනී එ ගියහම ආය මිදෙන්ඩ පුළහන් වෙයිද කියන කාරණාවන බැරි තරම්ම කියල කිවුත් ඒත් හොඳයි. කවදා හරි මිදෙනවා නමුත් කොයි කාලෙක වයිද අපි පිඳතුන් අහල තියෙනවා බාල පණ්ඩිත සූත්‍රයේ අපූර උදාහරණයක් භාගිතුන් ව හස දේශනා කරනවා එක ොඳට දන්න උදාහරණ මහා සාගරයට වැටිල්ල තියෙනවා වියගාක් එක තියෙන්නේ එක සිදුරයි සාගරයේ කියල කියහම පිනතුන අපිට තේරුම් ගණඩ බෑනි සාගරයේ කොච්චරද කියලා ලෝකෙ ඇත කෙරවල දැක්වාම මේකම සාගරහි පැතිරිලා තියෙනවා එක තනි සාගරයක් තියන්නේ එද මේ සාගරයට තමයි යර විය ගහ වැටිලතියන්නේ එක සිදුරු තියෙන්නේ එකයි මේ මහාසාගරයේ අවුරුදු සීයකට එක වතාවක් කැස්බෑවික් අහස බලන්න උඩටෙනවා පිනතිනි සාගරයේ විශාලත්වඇත් එක්ක මේ වියගහා හතර පැත්තෙන් හමන හුළඟට පාවිවී පාවෙවී කොහෙතියෙයිද කවුද රන්නේ කැස්බෑවක් කොතනින් ගඩේ හිද කියලා. පලවෙනි පාර වියගහ මගැරුණ ඔහු නැවත උඩේන්නේ තවවුරුදු සීහි. එතකොට ඔහු කොතනින් මතුවෙයිද වියගහ කොහෙතී ද. දෙවෙනි අවස්ථාවත් මගැරුණොත් ඔවු නැවතත් එන්නේ අවුරුදු සීයකිින් පිනිතිි මේ සා දැවැන්තසාගරයේ මේ කැස්බෑවත් වියගහත් සම්මුකවීම වෙඩ පුළුහන්ද ටිකක් හිතල බලන්න ඒක සාමාන්‍යයෙන් වෙන්නේ නැතිවැඩ ඒක වඩ බැරි වැඩ නමුත් පිනතිනේ අහම්ුවක් වෙඩ බැරිද. හදිසි ඒම කැස්බෑවා වේ සිදුරගාවින් මතුවෙඩ බැරිවෙයිද. බැරිත් නෑ. ඉතා අහම්බු විදිහට එහෙම වඩත් පුළුවන්. භික්‍ෂූන් වහන්සේ ත් භාගිතුන් වහන්සට සඳහන් කළා. ස්වාමී නිතාමත්ම කලාතුරකින් එක වෙඩ පුළුවන් කියලා. බුදුරජාණන් වහන්ේ දේශනා කරනවා. ඒ තරං කලාතුරකින් වෙනවා කියන ඒ සිද්ධිය. මම කියනවා මහනිනී නැවත නැවත නිතර නිතර වෙනවා වගේ කියලා. නමුත් මහනිනි මේ ලෝකෙ ජීවත්වෙන කෙනෙක් මැරිලා සතරාපායට ගියුත් නිරේ උපපත්තිය ලැබුත් නැවත සුගතියක එනවා කියනෙක කැස්බෑව විය සිදුරින් අආහස බලනාට වඩා. ඉතාම දෂ්කර දුර්ලභ කරණාවක් කියලා නිරේයට යුත්සුගතියට එන එක එත් තරම්ම දුර්ලභ කරණක්. ඇයි එන්ඩ බැරි පන්නතිනී කොසලයක් කරන්ඩ හිත මෙහය වන්ඩ සැනසීමක් තිේන්ඩුනන පින ගැන හිතන්ඩ කාලයක් තේන්ඩු නන නිරේක ගිහිල්ල ඉපදුන් හම එහම පින් පව් ගැන හිත හිතා ඉන්න කාලයක් කාලයක් නෑ. එක්ක දිගටම විසිහතර පැෑම දුක්සාගරයක කිමිද ලගීන්නේ. ඔවුන්ට දුකමත මයිතියෙන්නේ සැප කියන මාත්‍රයක්වත් කොහෙවත් කොහෙවත් න. දැන් එහෙන ගොඩයන්නේ කොහොමද මං කලින් සංසාරිකර ගත්ත පින් ඇති ඒ පින් වල ආශිරවාදේවත් නැද්ද. මේකක්වත් ත තැඩ කාලයක් නෑ තැඩ වෙන්නේ නෑ දිවියලෝකක ගියුත් දුකතේරන්නේ එක දිගටම සැපයි. යටත් පිරිසිහ සඳහන් කළේ දහදියවත් ධන්නේ කියලා. එහෙම දුකක්කොත් නෑ එනම් නිරයක ගියුොත් දුකඉවරයක් නෑ දෙව්ලවගිය සැප ඉවරයක් නෑ. සැපමනං ජීවිතයේ තියෙන්නේ දුක ගැන වැටහෙනවාද. දුක අවබෝධ වෙනවාද. ඇ දුක් වෙඩ දෙයක් නෑනේ සැපමයි තිය. එනම් නිරිසතුන්ට දුකමයි ඒ නිසත් නිවනරමුණ වෙන්නෙ නෑ සුගතියක් කරමුණවෙෙන් නෑ මිදෙන් ලෝන කියලා හැඟීමක් නෑ දෙව්ලෝ ගය. උපරිම සැපයක් නිසා ඒත් මිඩෙන්දුවන කල හිතෙන්නේ හිතෙන්නේ නෑ එනම් මෙතනින් හොඳ තැනමොකක්ද. හොඳ තැන තමයි මේ සියල්ලට වඩා මනුලොව හේතු මිනිස්සුන්ට දුකත්තියෙනවා සැපත් තියෙනවා දුකයි සැපයි දෙකම මිනිස්සුන්ට මිශ්රයි එන්න හොඳට දුකත් තේරෙනවා සැපගැනත් දන්නවා අපි විදිනෙ සැපේට වඩා උසස් සැපලෝකෙ තියෙන බවත් දන්නවා පිරිනදිරි කෙනෙ බොහොම ආසාවෙන් කෑමක් අනවා හරිම රසවත් දැ බඩ පිරිලා දැ කෑම අවශ්‍ය නෑ නමු තවත් තියෙනවා තවත් කනවා එතුකට මොකක් වෙයිද. කෑම අප්‍රසන්න වෙනවා. අපපිරිය වෙනවා. මෙච්චර වෙලා රසයි රසයි කියල කාපුමී කෑම දැන් රස නෑ වගේ දැනෙනවා එපා වෙනවා. ඒත් අනු භව කළත්මනවා වීද. එහෙම වුණ වමනයනවා. ඉස රසයි ඊනකට කුස පිරුණට පස රස නැති වුණා නමුත් තවත් ගිලදාපුහින්දා දැන් බම නිගියා එතකොට සැපයත් තියෙනවා දුකත් තියෙනවා මුලින්ම අනුභහ කරනකොට පුදුම සැපයි වමනයනකොට හරි අමාරී දුකයි සැපයි දෙකම තියෙනවා මිශ්‍රයි අන්න ඒක හින්දා බ්‍රහ්ම චරියාව සම්පූර්ණ කරඩ මනුලොව හරි පහසුයි මනුලව හරි සුදුසුයි ඒකට ආං නිසා සතර අපායේ දුක දිවේරූකෙ සැප එ දෙකටම වඩා මනුලව හොඳයි. සතර අපාය කොයි තරන් දුක්කදායකද ආංයේ දුක මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මටනං මේ ඉනිරයට යන්න බෑ මටනන් මේ ගින්දරේ පිච්චෙන්න්න බෑ මටනං මේ ලෝදිය බොන්නබේ පෙන්ඩතින නිකං ලාවා ගලාගනය නවා අපි ඔේ අන්තර්ජාලයෙන් එහෙම දකිනෝ ගිනි කඳුපුරලා ලාව ගලනෝ ගිනි අරගෙන ගලනු ඊට වඩා හුඳ දරුණු ඉනිරේ. ි කොච්චර කල්ලිට ඇද. පිනක් කරගණඩ වැටහෙන් නැතු අවුදු කෝටි කීයක් දුක්විඳලවෙඩ ඇදද අද මනුස ජීවිත හබුණ මෙතනදි තීරණය කරන්න ඕන නැවත නිරයට යනවද නැවත සුගතියට යනවද. සසර විදෙන්ඩ වැඩ කරනවද සසරින් විදන්ඩ වැඩ කරගෙන යන අතරය තමයි එහි ප්‍රතිඵලයක් ඇඩිර සුගතියන්නේ අංවනිසා සතර අපා බය නිතර ඇතිකරගෙන සංවේග උපදවණ්ඩෝනෑ ක දැන් තේරෙන්නේ. දැන් ටිකයි තේරෙන්නේ හැබේ මරණ මංචකී වැටිලා අසරණ වුනාට පස්සේ ඔය කාරණාව වැටහිෙන්ට පටන්ගන්නවා මීට වඩාහුඟ ඉහෙලි. නමුත් වැටහුනාට වැඩක්නෑ. මොකුත්ම කරගන්ඩ කරගඩ බැහැ. ඒ නිසා පුළුවහන් වෙලාවි කරගන්න එක හරි වටි. එනම් හයවෙනි කරණාව සඳහන් කරනවා අතීත සසර විඳපුද්දුක් සංවේග උපදවන්ඩ ඕන හයවෙනි කරුණ අතීතය සංසාරය විඳ පුදක්. ද අත්තීතිය සංසාරරි විඳ පුදුක් කියලකය වඳති මේ මනුස්‍ය ජීවිතය ලබන් කලින් අපි කවුරු වෙලා ඉන්ඩ ඇත්ද නිරයේ ඉපදිලා කොච්චර දුක්්විිඳන්න ඇත්ද තෙරිසංලෝක ඉපදිලා කී පාරක් අපේ බෙල්ල කපන්න ඇත්ද කී පාරක් අපි දුවද්දිී වෙඩිති ඇඩ ඇද කී කාලයක් ය අනුන්ගේ ගොපලොල් වලට හෙම ගිහිල්ල කාපු නිසා වස විස කණ්ඩ ඇද්ද කී කාලය උනවතුරය තැම්බිලා මැරින්න්නඇත්ද කී කාලය මහ මිටිපාරක් වගේ අනුන්ගේ අතට යටවෙලා මදුරුවවාගේ ආත්මොල ඉපදිලා මැරල්ල ඇද කූබිවාගේ කුඩාසත් වෙලා ඉපදිලා මිනිස්සුන්ට කාපු අරදට ිසුන්ගේ ඇඟිල්ල බර ඇඟට වැටිලා ඇගිල්ලෙන් අතුල්ලලා රෝල් කරලා මරලදා පවස්ථා කොච්චර ඇත ඔබ මම එවන් ජීවිතවල ඕන තරන් හිටියා අලිව ඇත්තු වෙලා මොන තරන් බරාදින්න අදන්න බැරි බර උස්සන්ඩ බැරි කොට උත්සලා තියවා උස්සන්ඩ බැරි දේවල් කොහොම දුස්සලා තියෙන්නේ දෙනතිනී අර හෙන්්ඩුව කියල කෙන යකඩ උල කනගාවින් ඇනලා පස්සට අදිනකොට මසුත් එක්ක බැරි බරීසිනෝ වේදනාව නිසා බෙහෙතක් විදින කොට අපිට දෙනෙන වේදනාව කටුවක් ඇනිලා කටුවක් ගණ්ඩ තව කටුවකින් උත්සාහ දරනකොට අපට දැනෙන වේදනාව. ඇඟිල් ලැක්වාගේ ලොක අර යකඩ වුල කණගාවින් ඇනලා පස්සට අදිනකොට කොහොම වේදනාවක් ඇද. එතකොට අර බර ඉස්සෙන් නැති වේද එතකොට උස්සෙනවා. කණ්ඩත් නැහරයට. ඔබ මම මේ සසර එහෙම කොච්චර දුක්විඳ ඇද. අතීත සංසාර බය මතක් කරන්න කිව එක. හරකෙක් වෙලා ඉපදිලා ගව මඩුවේ ගෙන හිල්ල බැඳලා. සහෝදර හරක් කපන දිහා බලබල බෙල්ල කනුවටම හිරකරගෙන කණ්ඩ බොන්ඩ නැතුව. තමන්ගෙම අය මැරණෙ දිහා බලාගනෑ කොච්චර සුසුම් හෙළලා ඇද්ද. කොච්චර කඳළු හල ඇද්ද. ඒ අයට උදාවෙච්ච ඉරණමම හෙට දවසේ මට උදාවෙනවන්නේ ඒම හිත හිත මොන්න තරන් දුකක් වෙඳින්ට ඇත්ත. සමහර හරකුගේ ඔලුවට ගහන කුළු ගිඩි පාර දැකලා කොච්චර බය වෙන්ඩ ඇත්ද මගවුලුවටත් එහෙම ගහයි කියලා කකුල් හතරම බැඳල පෙරලලා දිලිස්සෙන පිහියක් කරගෙන ඇඉල්ල බෙල්ල කපනකොට ඒක දිහා බලාගෙනන්න සතාට කොහොම වේදනාවක් දුකක් දෙනෙන්ට ඇත්ත. එතනින් ගලාගෙන ගියපුල්ලි සතර ම මහ සාගර ජලයට වඩවි. ඉහරක් ආත්මෝලහිඉපදිලා. ඌරෝ වෙලා කුකුල්ඩු වෙලා හාව වෙලා බැටලුව වෙලා එලුව වෙලා අපේ මස අනුම් පෝෂණය කරන්න දෙනකොට කොයි තරන් දුකක් ඉඳලදින්ට ඇත්. මාළු වෙලා ඉපදිලා කොච්චර දුක්ගවිදිඉන්න ඇද මේ අතීත සංසාරය අපිට උරුම වෙච්චදේවල් අපිට බුක්තිවිඳින්ට ලැබච්ච දේවල්මඳතුනී වසංගත රෝග හෙදිලා අපේ ඇස් දෙක ඉස්සරහිට අපේ අම්මා කොච්චර මැරිිල ඇද්ද මේ සංසාරේ තාත කොච්චර මැරිල ඇද වංගත රෝගෝලි අපේ මූුණ දිහා බලාගෙන අත්දක උත්සගන ජීවිතය ඉල්ල ඉල්ල අපේම දරුවෝ වසංගත රෝගවලින් කොච්චර සසර මැරිල ඇද්ද. අපි බලාගෙන ඉන්නකොට සිංහයෝ කොටියෝ දිවියු අපේ ළමයි කොච්චර උත්සගෙන ගිහිල්ල ඇ්ද. උකස්වවාගේ සත්තු කොච්චර ළම උසග ගිහි ඇද. අපි බලාගෙන ඉන්නකොට අම්මතාත් ත කී පාරක් වතුරේ ගහගෙන ගිහිල්ල ඇද ඒ කෑගහ පි හැටි යට ගිහිල් අතදික්කරලා පෙන්න්න පි හැටි අත උත්සපි හැටි මතක්වෙන්න මතක්වෙන්න ජීවිත පිච්චි නවාගිදයනවා නමුත් මේ කියන දේවල් ඔක්කොම අපි අතීති විඳල තියවා මේ දුක සමානම දුකක් අනාගතයේ විඳන්ඩත් තියෙනවා. අන්නිසා හත්තෙනි කාරණාව අනාගත සසර බය. අතීත සසර බය අර විදිහට තිබිල තියෙනවා අනාගත සසර බයත් ඒ විදිහට මිස්සර හට තියෙනවා. අනාගත සසර බයින් විඩෙෙන්ඩුවනනම් යමි අදදම මේ ජීවිතයෙන් මිඩෙන්ඩුක් සහ කරුව. ජීවිතයෙන්කි හම මේ ජීවිතයෙන් උත්සහ කරණ්ඩෝන සසරින් විඳින්ට එතකොට අනාගත බයි පිළිබඳ අපිට බයක් ඇතිවෙන්නේ නෑ අවසාන කාරණාව දේශනා කළා වත්මන් ආහාර පරියේෂණ දුක එකැන මේ කාලේ ආහාර හොයාගන්ඩ කොච්චර දුක් විඳින්ට නැද ආහාරණං සුල බයි අපිට තියෙනවා න කෑම වේලක් නැතුව දුක්කි දිනය කොච්චර ඉන්නවාද. වතුර බෝතලයක් නැතු දුක්ි දිනය කොච්චර ඉවාද. නිමක් නැති දරඩ බැරි බඩගින්නක් නිසා අනුම් කාලදාපු ඉන්දුල්ටික ඇදල හොයලාරගෙන සුනකෝ යම්සේ කුණු බල් දිිපෙරල පෙරල කනවාද. එසේ අනු බහු කරන මිනිස්සු මේ සමාජයේ කොච්චර ඉන්නවාද. ආහාර පර්ේෂණය දුකනේද ආහාර නැති නිසා තිය මෙතන ආහාර පරියේෂණය දුක කිය සඳහන්කරාම ආහාර ටික හොයන්ඩ අපි කොච්චර දුක් විඳර තියෙනවද උ ඉදල රෑවෙනකං හේ උදේ ඉදල රෑවෙනකං කුඹුර අවු්‍ය පූටක පිච්චි පිචි උල් මුල් කටු ඇනගෙන මොන තරන්න දුක්කින් දිනවද. කෙනෙක් ඉගෙනගෙන රස්සාවක් අරගෙන ප්‍රැකියාවට යනවා. උදේ පාන්දරණයකිල්ලා පිටත් වෙනවා රයිංගරෑ වෙලා නවා පහෝ දෞදත්න කිල්ලා පිටත්වෙනවා පහෝද ත්‍රෑවෙලායිනවා. මොකටද මේ වැඩි කරන්නේ දරුව ඇසුරු කරට ලැබුණද දරුව හුරතල් කරන්න ලැබුුණ දරුව එක සෙල්ලන් කරන්න ලැබුනද. බිරිඳ එක ස්වාමියත් එක සතුටින් කතා බා කරලා ඉන්ඩ අවස්ථාව ලැබුණනි කොච්චර කාලයත්ද නමුත් මේ තරන් දුක් බිඳවිද මේ කරන හැම එකේම ප්‍රතිඵලේමකක්ද මොකරද මේ මහන්සිවෙන්නේ අන්තිමට හොයාගෙන හොයාගෙනගේ හිල් බලහම? කෑම සඳහා කෑමට අවශ්‍ය දේවල් ගැනීම සඳහා අංකක එන මේ ආහාර වේල හොයන්ඩ කොච්චර දක්කින් දිනවද. සමහරි වවා දුකක් කියල දේරන්නෙක් නෑ. ඒ අපිට ප්‍රඥාවමදහින්දා. එන ආහාර පරයේෂණය දුක. ආං ඒ දේවල් නිතර නිතර හිතන්න කියල දේශනා කළා. ඉනදරි මේ කාලෙ මොනෝහරි කරලා ආහාර හොයනෝ. දුර්භික්ෂයක් කේමාව කන්න කීපයක් පැහුුණන්නඇත්ත? මයි බඩිගින්නේ අඩන්නකොට මොනෝද දෙන්න කියලා හිතල බලට අපිට බඩිගිනි දැනෙනකොට අම්ම තාත්තා සාපිපාසාවයෙන් ඉන්නවා කියලා ආරංච වෙනකොට මොනෝද ගෙනඉල්ල දෙන්නේ ඔක්කොටමනේ නමුත් අදවත පිච්චෙන දුකක් තියෙනවා ආහාර හොයන්ඩ ගියපු නිසාඒ ආහාර පර්යේෂණය කො යි තරදු කයිද එඉද සංසාරයේ එහෙම දේවල්ට කවදාවත් මුණ නොගැහහින්ට මූුණ නොපාණ්ඩ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතෙන් මේ ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයේ පවතින වෙලාවී එන් ප්‍රයෝජනයක් කරගන්ඩ ප්‍රඥ්ඥාවන්තය උත්සාහදරනවා භාගිතුන් වහන්සේ මේ සංවේගවත්තු අට පන්සීයක් වූ වික්ෂූන් වහසලට දේශනා කළී සංවේග උපදවා ගණඩුවන නිසා උනන්දුව ඇතිකරවඩුවන නිසා ඉක්මං කරවඩ ඕන නිසා අප්‍රමාදී පුද්ගෙලිය බවට පත්කරවඩුවන නිසා මොකටදී සසරින් මිදෙන්ඩ අප්‍රමාදී බව ඇති කර ගණ්ඩ සංවේග උපදවන්ඩයි මේ සංවේග කරුණු අට වගිතුන් හසි දේශනා කොට වදාල. මේ කාරණා අට පැහැදිලි කරලා තමයි අර භික්‍ෂූන් වහසල පන්සීයට කරණීය මත්ත සූත්‍රයේ දේශනා කරලා නැවත හිටපු තැනටම පිටත් කරන්නේ. දෙමන පින්ඩතුන අප්‍රමාදය කොයි තරන් වටිනවද කියලා අපි මුල්දේශනාවත් සාකච්ඡක් කළ. අපිළකට බලමු කරණීය මත්ත සූත්‍රයෙන් භගතුන් වහස මොනවාද මේ භික්ෂූන් වහසලට දේශනා කරලා තියෙන කියලා. ගිහි පැවිදි දෙපාර්ශවයටම ඉතාම වටින සූත්‍ර දේශනාව. ගිහි අයිගේ වශයනුත් පැවිදි අයගේ වශයනුත් මේ සූත්‍රයේ කරුණු දක්වලා තියෙනවා. අපි වෙනවෙනම සාකච්ඡා කරමු ගිහි අය වෙනුවෙන් මොනවාද දක්වලා තියෙන කුණු පැවිදි අය වෙනුවෙන් මොවදක්ොලා තියෙන කරුණු කියලා. එනක් සූත්‍රයේ පටන්ගන්න හැටි කරණීය මත්ත කුසලේනය ීය මෙත්තකුසලේන නෙමේ කරණීය මත්තකුසලේන කරණීය මෙත්ත සූත්‍රයේ නෙමෙයි කරණීය මත්ත සූතරයේ. පිනතන මේ කරණීය කියන වශනය තේරුම තමයි යම් කිසි දෙයක් කිරීමෙන් තමන්ට දියුණෝක් ඇතිවෙනව නං අන්න එය කිරීම කරණීය කියල කියවා යම් දෙයක් කිරීමෙන් තමන්ට ලැබෙන් දියුණුවත් නම් ඒක කරන්න කියල සඳහන් කළා ඒක කිරීම කරණීයයි කියලා දේශනා කළා ඉනඟට මත්ත කියල තියෙන්නේ මෙලොව හා පරලොව දියුණුව සඳහා කරන දේවල් මෙලොව පරලොව දියුණුව සඳහ කරන දේවල් මත්ත ගෙන සඳහන් කරල තියෙන එනම් කරණීය මත්ත මෙලොව පරලොව දියුණුව සඳහා කළ යුතු කරුණු කාරණා දක්කලා තියෙන යන්තන් සන්තම් පදන් අභි සමිච්ච මකද මේ සඳහන් කරන්නේ යම් නිර්වාණයක් තියෙනව නං ඒ නිර්වාණය අවබෝධ කරගැනීම සඳහා කළයුත්ත කුමක්ද කියන එක මේ සූත්‍රේදී ුබදුජාණන් වහස දශ කරලා තියෙන එළඟට පින්නතුනී මොනවාද මෙතන මේ සක්කෝ කියල කියන්නේ සක්කෝඋජූජ සූජූජ සක්කෝ මේ සක්කෝ කියල කියන්නේ සමත් කෙනෙක් වෙන්ඩෝනේ එහෙම නැත්තං දක්ෂයෙක් වෙන්ඩෝනේ සමතෙක් වෙන්ඩෝන මොනෝ පිළිබඳව සමතෙක්ද නිවන් දකින වැඩ පිළිවෙල පිළිබඳව දක්ෂයක් වෙන්ඩෝනේ. අපි මේ කරුණු මිට වඩා විස්තරාත්මකව සාකච්ඡා කරන්න ඕනේ. අපි ඉදිරියේදි සිද්ධ කරමු සක්කෝ කියල කියන්නේ සමතිෙක් දක්ෂයක් වෙන්ටෝනේ. එට උජූචය උූච කියල කන්නේ වංක එම නැත තමන්තුල තියන ඇද ගති නැති කරගණ්ඩුනේ වංකයක් නොවී අවංක පුද්ගලයෙක් බවට පත්වෙන්ටන්නේ ඇද ගති කියලා ගැන දුර්බන තමන්තුල තියෙන දුර්බුණ නැති කරගණ්ඩුනේ උජූචය ඉළඟට සඳහන් කළ සූජූච කියලා මනාව රිජන්ඩෝන පන්නතිනී මෙතර සඳහන්කලේ මනාව රිජුවෙන්්ඩෝන කියලා සඳහන් කරනවා සාමාන්‍යයෙන් කෙනෙක් තමන්ගේ වැරදි හදාගෙන නිවැරදි වෙනව කියන කාරණාවට නෙමෙයි මෙතන රිජුවෙන්ඩෝන කියල කියන්නේ. ඒම නැත්තන් සූජූච කියල කියන්නේ මනාව අපි සඳහන් කලා සාමාන්‍යෙන් තියෙන වැරදි හදා නිවැරදිෙනව කිය එක නෙම කිය. එ මොනොෝද හදාගණඩ තියන වැරදි නිවන් මගේ තියෙනවනං යම් අඩුපාඩුවක් එක නිවන් මගේ අඩුපාඩුවක් නෑ ඒ නිවන්න හොයාගෙන යන්න මම යන්න පාරේ තියෙනවනන් අඩු පාඩුව මා අතින් සිද්ධ වෙන ඒ අඩපාඩුව කරගඩන. බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිවන් වගට මනාව පිළිපන් කෙනාටයි මෙතන සූජූජ කියල උජූජ කියගෙන උරුද්ධි විජූගතිතියෙන් දෝනේ වංක නොවෙන්ඩෝන. නිවන් මගට මනාව පිළිපදන්ඩෝන ඕට කියෙන සූජූජ කියලා ඉළඟට පිඩතින නැවත සඳහන් කරනවා ඒ පුද්ගලය නිවනට යන කෙටිම මාර්ගයේ ගමන් කරන කෙනෙක්මසූ ජූච මිගුණ ඇතියෙන කෙන නිවනට යන කෙටිම මාර්ගයේ යන කෙනෙක් ඉළඟට සුවච නොද මේ සුවච්ච කියල කියන්නේ සුවච කියල කියන්නේ අවවාදයක් කරහම ඒ හොඳින් අහගෙන ඉඳලා පිළිගන්න කෙනාට සුවචයි. අපි ගැන සුවචකීකරුකය අවවාදයක් කරහම එක හොඳට අආගනීඉන්නවා ආගෙන ඉදලා පිළිගන්නවා. හැමෝම අවවාද පිළිගන්නවාද හැමෝම අවවාද පිළිගන්න නෑ. සමහර කෙනෙකුට අවවාදයක් කරහම වැරද්ද කළේ නෑවගේ බේරෙන්ඩ එයා වචන ගණනාවක් කියනවා. හේතු කාරණා කීපයක් ඉදිරිපත් කරනවා. ඒ මට අවවාධ කරන්න නිපාකිල්තියන්නේ. සමහරයි අවවාදයක් කරහම අවවාදය කරන කෙනාව හොඳටම වෙහෙසනවා. කොමද වෙහෙසන්නේ. මොනවකීවත් කතා කරන්න තු. මොනව ඇහුවත් උත්තර දෙන්නෙත් නෑ. මොනව කීවත් කතා කරන්නෙත් නෑ ඔහු මේක පිළිගත් අද නොපිළිගත් හද ඔහුට තේරුුණාදන්න තේරුුණාද කියලා අපි දන්නේෙ. ඇදි තොට අවවාද කරන කෙනා වෙහෙසෙනවා. අන් එහෙමයට අවවාද දෙන්න්ඩිපා කියලකිය. සුවච කියලක අවවාදයක් කරනකොට එක හොඳින් අහගරින්දල පිළිගන්න කෙනා. එහිෙ මයිස්වාමී. තමන්ගේ වැරදි දකිනවා කියන එක ලෝකෙ හරි අමාරු වැඩ නමුත් ඒ තමන්ට දකින එක මගේ වැරදි මම දකිනව කියන එක අමාරු වැඩ හැබැයි ඔබේ වැරදි ඕන තරන් මට පේනවා. ඔබේ වැරදි ඔබම දකිනව කියන එක සාමාන්‍යයෙන් නොවෙන තරන් වැඩ වැරදි නොහුග නමුත් මං වැරදි කළ හිතන් කවුරුවත් නේතමානී නෑ හැබැයි ඟවල්ලලා තවත් නොයෙක් දේවල් අයගේ අඩු පාඩුනං ඕන තරන් කතා කරනවා ඒමන පිනතිනේ ඒකයි මෙතන සඳහන් කරන තමන්ගේ වැරදි තමන්ට දකිට හරි අමාරුයි නමුත් ස්වාමීනී මගේ වරදක් දැක්ක තැන දෙපාරක් නොහිත මට ඒක කියලදෙන්ට මෙතම අවවාදි පිළිගන්න පුද්ගලයා. සුවච පුද්ලයාගේ හැටි එළකට බුරුද් කියල කියන්නේ බරුද්දු බව සෞන්ව්‍යභාවය ඇතිපුද්ගලයා එනකට තියෙන ඉකද මේ අනතිමානී කියල කියන්නේ අනතිමානී කියල කියන්නේ මානය අඩු කීකරු පුද්ගලයෙක් මකද මේ මානය කියල කෙනෙකට කැන මින්මක් මැනීමක් මොනවද මැනල තියෙන්නේ ධනය නිසා මානයේ ඇතිෙනවා සීලයේ නිසා මානයේ ඇතිරෙනවා දේපල නිසා මානයේ ඇතිරෙනවා රුවලස්සන නිසා මානයේ ඇතිරෙනවා ඇඟපොත මහත බව නිසා ප්‍රියමනාපනන් දැකුම් කළුුණන් ඒ සම්න්ධී තිවා මැනීමක් තියෙනවා මම උසස් අරා ඒතරම් උසසනේ මම හොඳයට සිල්රකින කෙනෙක් ඔය කවුරුවත් මන්තරන් සිල්රකිනයි නමයි තැන් තමන් පිළිබඳව මැනීමක් තියෙනවාන මම සිල්වත් කියලා මැනීමක් තියෙනවා මම ලස්සනයි ආත් මානය තියවා මැනගෙන තියෙන මංගනික්ක අයට වඩා ලස්ස නයි කියලා මේ මේ මානයේ එකට තමයි අනතිමානී කියලකෙන ඒ මානයේ නැති බව. නිවන් මඟට හරි වටිනවා. ඊලකට පිඩතින මෙතන විස්තර කරනවා මේ කරණීය සහ අකරණීය ධර්ම මොනවාද කියලා. කරණීය ධර්ම හැටියටවිිනති මෙතන හදුන්වන්නේ මොනවාද කියලා සඳහන් කරනවා කරණීය ධර්ම. කියන්නේ සිල් සම්බන්ධයෙන් තමන්ගේ ඇති දුරුවලකං සිල් සම්බන්ධයෙන් තියෙන දුරුවල කංගොටමනොවද කියන්නේ සීල බිපත්ති තමන්ගේ සිල් විපතට පත් වෙනවා සිල් සම්බන්ධයෙන් තියෙන සීල විපත්ති ආචාර ගෝචර බව ඉනග සඳහන් කරනවා ආචාර විපත්ති යමක් ආචාර ගෝචර බව යමෙක් තුළ නැත්තන් ආචාර විපත්ති ඊනකට තියෙනවා මෙතන ඩිට්ටි විපත්ති සම්මාදිිට්ටී ඇති අඩු පාඩුකං ඩිට්ටි විපත්ති පිනතිනී ට ආජීවවිපත්ති ජීවත්වීම සඳහා කරන වැඩ ආජීව විපත්ති මෙන්න මේවට කියනවා අකරණීය ධර්ම කරණීය ධර්ම සහ අකරණීය ධර්ම. එදට අපි මේ සඳහන්කරපු දේවල් අකරණීය ධර්ම එනකට කරණීය ධර්ම පිළබඳව සඳහන් කරනවා මේ කරණීය ධර්ම කියල කියන්න පිනතින තිදොර සංවර කර ගැනීම කොයි විදිහටද තිදොර සංවර කර ගැනීම කියළ කියන්නේ මෙන්න මේ කරණීය හා අකරණීය ධරුම මනාව තේරුම් ගන්න කියල කියහම කයිෙන් කරන වැරදි තුනත්තියනවා හිතින් කරන වැරදිත් තුනක්තියනවා වචනයෙන් කරන වැරදි හතරක්තියවා යමෙක් මේ හතරින් වලකිනවනන් දසකුසරයෙන් වැලකි යෙන්නේ දසකුසලයෙන් වැලකුණනං ඔහු ප්‍රග්ඥාවෙන් යුක්තව දස කුසල කර්ම පත ගනී පිහිට වන්නපුළුහහිත තිදරින් කරන වැරදිවලට කියන්නේ දස අකුසල් කියලා ඒ වැරදි නොකරනවන තිදරින් කරන යහපත් කටයුතුවලට කියන්නේ දස කුසල් කියලා එ කරණීය ධර්ම දසාකුසලයෙන් ඇත්වෙලා දසකුසලෙහි පිහිටෙනවා ඉළකට සඳහන් කලා කරණීය හා අකරණීය කියලා ධර්මතා දෙකක් තියෙන නිසා කුසලයත් කොටස් දෙකට බෙදෙන අත්තකුසල සහ අනත්ත කුසල කරණීය මත්ත කුසලේන කියන අත්තකුසල අනත්තකුසල එතකොට පින්නතනී මෙතන සඳහන් කරනවා යමෙක් යමක් කරනකොට එයින් තමන්ට ලැබින්නේ දියුණුවක්න එකට කියනවා අත්තකුසලයක් කියලා අපි යම් වැඩක් කරනවා සමහර වැඩ අපි පිරිහෙන වැඩ. සමහර වැඩ අපි දියුණු වෙන වැඩ යමෙක් තිසරණටෙනවා කියන්නේ යමෙක් පන්සිල්වලටෙනවා කියල කියන්නේ පෝට අටසිල් ගන්නවා කියල කියන්නේ අපිට පාඩුවෙන වැඩක්ද එක අපි සසර දියුණුව හදන වැඩක් එතකොට සසර දියුණු හදනවා කියල කිය අධ්‍යාත්මික දියුණු හදනවා කියන්නේ එකයි යහපත උදාකරවනවා කිය එක ඒට කියනවා අත්තකුසලයි කියලා ඊඟට යම් ප්‍රතිපදාවක් තුළින් තමන් පිරිහෙනව නං එකට කියනවා අනත්තුසල යමක් කිරීම තමන් සතර අපාය පැත්තට නම් හැරෙන්නේ ගමන් කරන්නේ සතර අපායේ දිහාටනම් එක තමන්ට අනර්ථයක් නං වෙන්නේ එකට කියන අනත්්‍ය කුසල කියලා මේ නිවන් මගේ පන්නන අපි යහපත්වි දිහට පින් කරන තාකල් අපි නිවන පැත්තට යනවා නැවත සිත අකුසලයට මෙහෙවන තාකල් නිවන් මගේ ආපෝොහැරිල් අපි කොහට දෙයන්නේ නිරේ පැත්තට යන එමන නිරේ පැත්තට යන එක තමයි අපි ඇතින් වැඩී කරෙන්නේ දවස පෑවිසි අතරයි මේ පෑ විසිය අතර තුළලා අපි කොච්චර පින් කරනවාද බනැහු හොඳට ම හනුවනං දවසර පෑ දෙක් දෙකක් යි බුද්ධ වන්දනා වත් පිළියත් කෙරුවන දවසට මඔන්න පෑක්විෙන් කරයි ඉතාම කලාතුරකින් කෙනෙක් හැමෝට මෙහෙම කරන්න බෑ තන්හා වැඩි නිසා මේගේ යහපත් කුසල කරමුවලට අපි කියමු දවස උකරම පැය පහත්පු ඉංකලා කියලා ත පැක තියෙනවාද ත ප දනමයක් තියෙනවා පැය පහත් පින් කරලා පෑ දහ නමයක් අකුසලයක් කර හිටියේ හිතන්න දවස් දෙකක් වෙනකොටේ පැය දහයක් පින් කරලා තිෙන ඇති සටක් අකුසලඇතෙක් ඉදලතිෙන එ දැන් හැම වෙලාම අකුසලය යෙදිච්ච කාලයේ නේදවෙයි තියන අපි වැඩියෙන් කොයි පැත්තර දෙන්නේ නිරේ පැත්තට හුගක් යනවා නිවන පැත්තර ටිකක් යනවා නිරේ පැත්තට හුගක්යන නිවන පැත්තට ටිකක් යනවා එ අපි හුගක් ගිහිල්ලතියන්නේ සතර අපායට ඒකින් විඳන ඒක විදිල කටයුතු කරන්න යම් කෙනෙකුට පුළුවහන්න ඔවු අත්ත කුසලයක් කරපු කෙනෙ තමන්ට අර්ථයක් කරගන්න කෙන කියන කාරණාව පහැදිලි කරනවා. එන පිටතින ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා. කරණීය මත්ත සූත්‍ර දේශනාව ඇසුරෙන් සිද්ධ කරන දෙවනි ධර්ම දේශනාව අපි මේ විදියට නිමා කරමු. තුන්වෙන ධර්මදේශනාවෙන් මේ කර්ුණතවටිකක් විස්තර සහිතව සාකච්ඡා කිය හිමේ බලාපොරොත්තු ඇතුව. පඩතනී අද ධර්මදේශනාවේ දායකත්වය දරුණු ලබන්නේ ඉතාම සැදැහැවත් පිරිස. දායක පිරිසත් එහෙම සිහිපත් කලාමිසක් තවන් කෞුද කියන කාරණාව බතර සඳහන් කරන්නේ නැෑැ. උතු ලාපරොත්තු කීපයක් සිහිපත් කරනවා. සියලුදනාගේම නමින්මගිය මවුපියන් නඇතුළු ගුරුවර ඥාති හිතමිත්‍රාදීන්ට පින්දන එක එට අමතරව බොහෝම සත්පුරුෂයෙන් හැටියට අපටත්තා අශිරවාද කරල තියෙනවා ස්වාමීින් වහන්සේ ප්‍රධාන සියලුම මහාසංගරත්නයටත් දැනට සුජීවත්ව වාසය කරන සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවේ පාර්ථනා කරන බව සඳහන් කරවා මෙම පංකමෙන් ගැස් කරගත් උතුම් කුසල් බලයෙන් සියලු දෙනාටම ඉතාමත්ම කෙටිකාලයකින් පහසු මආකාරයෙන් සැපසහිත ප්‍රතිපදාවෙන් කල්්‍යයාන මිත්‍රත්වය ලැබ උතුම් වූනිවනින් සැනසෙන්න්ඩ මේ උතුම් සද්ධර්මදානානි සන්සේ හේතුවාසනාවීවා කියල ප්‍රාර්ථන කරනවා. දේශනාවේදායකත්තේ දරනෙ සත්පුරුෂි පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වීවා. ආශිරවාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාාවේ ච්චිර ජීවනය ලැබේවා. ඔබ අපි සියලු දෙනාටම. ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින්. උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගණ්ඩ ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සටහා්ච බුම්මට් හාදේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක ශාසනං देवो वसतु कालेन सस्य तु च पीतो भवतु लोको च राजा भवतु दम्मिको